ආරෝග්‍යම තොණ්ඩමන් මහතාගේ මලගම සිද්ධ වුණා. ඒක මහා හරසරින් උත්සවාකාරයෙන් සිද්ධ වුණා. තොණ්ඩමන් මහතා ලංකාවේ දේශපාලනයේ සුවිශේෂී චරිතයක ඔහුගේ පුත්‍ර එයා වන ආරෝග්‍යම තොණ්ඩමන් මහතා. ඉතින් එක්ම සෙන්දිල් තොණ්ඩමන් ජීවන් තොණ්ඩමන් මේ වගේ අය දේශපාලනේ ඉන්නවා. දේශපාලනේ දීර්ඝ කාලයක් රැඳී සිටනවා. කොහොම වුණත් තොණ්ඩමන්ගේ මං අවමංගල්‍ය මංගලෝත්සවයක් වශයෙන් සිය දහස් ගණනක සහභාගීත්වයෙන් මහ පෙරහර මදින් මීටරේ සෙන්ටිමීටරේ වෙමින් තිබීම පැවැත්වීම හිත පාරන්නක් කෙනෙක්ට. මොකද කොරෝනා එක පැත්තකින් තමන්ගේ අනුබණ විහිදාගෙන පැතිරෙන සමයක ලෝක සෞඛ්‍ය සංගධානයම කියන උපදේශ රජය රජය පාර්ශවේ පුන පුන දිව මතුරක්සේ දවස තිස්සේම කියන විට සහ එහෙම කියමින් ජනතාව නිසිමග දැනට උත්සාහ කරන සමුදාපත්තුමා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ එක්කම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පවිත්‍ර දේවන්නියාරච්චි අමාත්‍යවරු වගේ අයත්ගේ කරට ගහනා වගේ වැඩක් තමයි තොණ්ඩමන් එක්කම ජනාධිපතිතුමාගේ මේ මේ දේ හැමතිස්සෙම කියනවා. ඒ අයගේ කරට ගහනා වගේ වැඩක් තමයි මේ තොණ්ඩමන්ගේ ආමගුල රජ මගුලක් කරලා තිබීමෙන් කරේ. ඒ තුළ අතිගරු ජනාධිපතිතුමා එක්කම හමුදාපතිතුමා නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු කණ්ඩායම ගෙන යන මේ ජනතාව දැනුවත් කිරීමේ මෙහෙවර කඩා කප්පල් වෙනවා. සහ ඒකට තියෙන වටිනාකම නැතිවෙන එක විහිළුවක් බවට පත් වෙනවා. මොකද මේසා විශාල මහ පිරිවරකෙන් අනෙක් පැත්තෙන් තමන්ගේ අසල්වාසිය තමන්ගේ ළඟම ඥාතියා මියගිය විලේ ඒ අවමංගල්‍ය වෙනුවෙන් අඩුමතරමේ නෑපිරිවරවත් ගේන්නට නොහැකි වුණු වේදනාවත් බොහෝ දෙනෙක්ට මේ අතර තියෙනවා. නමුත් ඇත්ත කතාව සෞඛ්‍ය අංශ කියන විදිහට මෙය කළ යුතු නොවන්නක්. අනෙක් පැත්තෙන් අපි තේරුම් ගත්තු එතන ඔය ගියපු දහස් ගාන අතර එක කොරෝනා රෝගී හිටියනම් සෑහෙන පිරිසකට මේක වැළඳෙන්න පුළුවන්. ඒ ගියපු අය අපි මොනවා කිව්වත් ඒ ගියපු අය අතර කොරෝනා රෝගී කියනනම් ඒගිව සේරගෙම් යම් පිරිසක් මේ යන්න තිරගට තිබෙනවා. ඒ නිසා අනෙක් පැත්තෙන් අපි කලබල විය යුතු නෑ. නමුත් මොකද ඒ කලකල පව් තම තමන්ට විදිහට ඒ අයට ඒක දැනේ. නමුත් මේ කාරණාව ඉතාම වැදගත් වෙනවා. මොකද ඒ විතරක් නෙවෙයි, අවුරුද්ද සැමරුවේ නෑ මිනිස්සු, වෙසක් සැමරුවේ නෑ, පොසොන් සමරන්නත් නෑ. එහෙම තියෙද්දි තොණ්ඩමන් වගේ වතුකම් කරු ජනතාවගේ රීරිමාංශ උරාබුණ කෙනෙක්ගේ අවමංගලෝත්සවය මහා හරසරින් සමරන්ට උත්සාහ කිරීම කෙනෙක්ගේ හිත පාරන්නක්, වේදනාවට පත් කරන්න. මොකද තොණ්ඩමන්ල හැමදාම වතුකම් කරු ජනතාව නියෝජනය කරන දේශපාලකයෝ ඒ අයට වැඩක් කරේ නෑ. එයට කිසිම වැඩක් කරේ නෑ. අනුතරම ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවත් පෙනී හිටියේ නෑ. හැබැයි තොණ්ඩමන් මහතා වතුකරයට ද්‍රවිඩ ත්‍රස්තවාදී එන එක නැවතුවා. ඒක අප අගය කළ යුතුයි. නමුත් ද්‍රවිඩ ත්‍රස්තවාදීන් පෝෂණය කරන උතුරේ ඉන්න ද්‍රවිඩ දේශපාලක අඩු වශයෙන් මීට වඩා තමන්ගේ මිනිසුන්ගේ අයිතිවාසිකම් ගැන හිතනවා. ඒ වෙනම රටක් දක්වා ඒ අයිතිවාසිකම් ගැන හිතන එකේ බර ගිහින් තියෙනවා අපි කොයිතරම් අකමැති වුණත්. නමුත් මේ කණ්ඩායම තමන්ගේ ජනතාවගේ කිසිම දෙයක් කරන්නේ නැහැ. කිසිම දෙයක් කරන්නේ නැහැ. ඉතින් මේ ගැන ජිනසේන ඩබ්ලිව් හේවගේ මහතා කරපු සටහනක් දිහාවටත් අපිට අවධානයම කරන්න පුළුවන්. මේ ලියන මා ජාතිවාදී හෝ ආගම්වාදී නොවමි. සත්‍ය ප්‍රමාණක් උගහ ගන්න ලංකාවේ 70% ආසන බෞද්ධයන් සමරන ප්‍රධාන ආගමික උත්සව දෙකේම එනම් වෙසක් සහ පොසොන් උත්සව දෙකටම අඩුම ගණනේ ළඟම 500ටවත් යන්නට නොහැකි. රටේ ජනතාව කැපවීම කළේය. තොණ්ඩමන් මැතිතුමන් මේ යන දින වන විටත් ජුනි 5 පොසොන් දිනයට දාන නිවාඩු දෙකෙහිම ඇඳිරි නීති ප්‍රකාශයට පත් කර තිබෙනේ. ජනාධිපතිතුමා සමග තිබුණු සාකච්ඡාව දිසාවෙන් වහන්සලා පොසොන් දින පින්කම් වේදෙන්න යම් ලිහිල් කිරීමක් ඉල්ලා සිටිනුද මාද තුරින් මා දුටු වෙමි. මේ දින දෙක නිවාඩු දින දෙක රජයට යම් ප්‍රමාණයක දැඩි පාලනයකට තෙල් ළඟම පන්සලට යන්නවත් ඇඳිරි නීති නොදාන්නට තිබුණේ. ගමනාගමනය දන්සල් වැනි සියල්ල තහනම් කර මිනිසුන් සංචරණය තහනම් කර තිබුණේ. එසේ නොකළ ආණ්ඩුව ජනාධිපති තුමා මෙලෙස ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේදීත් තොණ්ඩමන්ගේ ආමගුල උත්සවාකාරයෙන් නගර කිහිපයක දින 6ක් සමරන්න ඉඩ දුන්නේ. ආණ්ඩුව යන්න කවරෙත් යන්න දැන් ඕනෑ වටත් වඩා පැහැදිලි. තමාගේ දුවගේ දේහය බලන්නට තාත් මේ රටේම තාත්තෙකුට
ඉඩ නොදුන්න බව ඔබට මතක ඇති කියලා තොන් සඳහන් කරන මේ නිසා අපෝ කියන්නේ මේ තොණ්ඩමන්ගේ මලකෙතර මහ පෙරහැරින් සැමරීම වගේම ඒකේ අවදානමක් තිබෙනවා ඒකට ගිය සියලු දෙනාට. ඒ කියන්නේ ඒ සම්බන්ධ කියනකොට ඒ ගිය සියලු දෙනාටම ඒ අවධානම තිබෙනවා. ඉතින් ඒ කාරණා පිළිබඳව සිතිය යුතුනවා. මොකද එවැනි ගැටලුවක් නැත්තම් ඇති වෙන්නට කර්තව්‍යනවා කියන කාරණය අප සිතිය යුතුයි. මොකද ජනතාවට යම් වේදනාවක් මතු වෙන්නට කර්තව්‍යනවා. ඉඩකඩ තිබුණා නෙවෙයි, ඉඩකඩ තියෙනවත් නෙවෙයි, ඇති වෙලා තිබෙනවා. එතකොට තොණ්ඩමන් මහතා දේශපාලකේ කොහො දීර්ඝකාලීන පරිශක්තියන යම් කිසි මට්ටමක බ්‍රිටිෂ් ජනතාව සමග එක්ව විදේශ බලවේගත් විපක්ෂ බලවේගත් රට කොටවන්න බෙදෙන්න උත්සාහ කරනකොට එඩිටි රස්තවාදයේ සහ බෙදුම්වාදී සංකල්ප අතුකරයට ගේන්න හදනකොට තොණ්ඩමන් මහතා ඒ ටිකට ලබා දෙන්නේ නැහැ. එතනදී එතුමන්ට දැයත් එක්කල නමස්කාර කළ යුතුයි. ඉතින් එතනදී අපි එතුමන් වගේ කරන අතරම මේ එතුමන්ගේ මල්සිරුවට අපහාස කරන වැඩේ නකරන අතර කළ යුතු නමුකද බොහෝ දෙනෙක් ඔහු මිය ගිහින් අවසානයි. නමුත් ඔහු තමයි ඔහු බැනුම් අහනවා තවමත් මිනිස්සුගෙන්. මේ ඔහුගේ ජීවත් වෙන කාලෙවත් අහපු නැති විදිහට බැනුම් අහනවා මිනිස්සුගෙන් මේ ප්‍රශ්න නිසා. සමනින් ලාංකේය පුරුද්ද තමයි කෙනෙක් මරණට පස්සේ යට චෝදනා කරන්නේ නැතිගුණ හරි කියන එකනේ. නමුත් ජීවත් හිටපු කාලෙවත් අහපු නැත්තරම් බැනුම් සොණ්ඩමන් මහතා මිය ගිහින් අහනවා. එයත් ඔහුගේ පරිසරයට කරන ලොකු නිග්‍රහයක් මේ අවමගුල් සෙල්ලම නිසා. ඉතින් හේ පිළිබඳව සිතිය යුතු වෙනවා.